ත්ය පිඳව කතාකිරීමේදී දැන් කෝවි් පලවෙනිටේ ඇවිල්ලා යම්කිසි පාලනයකට ගිය හම. අපි ඒ වෙලා වෙත් කිව්වා පලවෙනි වටේ දත් යම්මටමට ඔයිට වඩා පාලනය කරගන්න තිබ්බා අපේ රට දූපත් රටක්වීම නිසා නියමිත පරිදි නියමිත වෙලාට ගුවන්තොට පොල ඇහවා නං නාමියෝජනා ලබාදීම සඳහා මාර්තු දහනම වනිදා වෙනකංෝක ඇරලතියන් නැතුව ඔයිට වඩා පාලනය ගන්න තිබ්බ. ඊට පස්සේ කෝවිD පලවෙනි රැල්ල කිසිම් මට්ටමකට පාලනය උුණයෙන් පස්සෙත් අපි විපක්ෂයේ විදිහයට දිගට මැකිවවා මේක සමාජයේ තියෙන්න්න පුළුවන්කිෙලිවෙල්ලා. නමුත් ආණ්ඩුවත් ආණ්ඩුවට එක්ක වැඩ කරන ගට්ටියත්. කයිිය ගා හිටියා දැන් මොකෝවි් මර්ධනය කරපු ලෝක අංක දෙකේ රට අපි අරක මේ කියලා ලොකු කයිවරු ගා හිටියා. අවසාන දෙමොකද වෙඩලා තියන්නේ දැන් අද දෙවන රැල්ල ඉතාම වේගෙන් ඇවිල්ලා අපේ සමාජය බීතියට පත්කරමින් අද අපිට කොරන හැේද හෙට ට හැදේයිද කියන අවධානන් සහත මට්ට ඇල්ල තිනවා. දැ මේකේ අලුත් උපක්‍රමයක් ඇවිල්ල තිනෝ දැන් මොනාරි මේ වගේ ලොකු ප්‍රශ්නයක්කාාවහම අවධානය අනිපත්තරයවන්න වෙන මොන හරි එකක් ගෙනවා සාමාන්‍යෙන් අර ක්‍රිට මච්චකත් දිනකොට ඩුමිල හඩි වෙනව කියලා කතාවක් ඉතිහාස යනේ ොර ඩුමිල වැඩි ච්චක් ිු න කට චකමයි තෙරෙන්නේ. ඒවාගේ දැම් මේ දෙවන කොරෝනා රැල්ල බ්‍රන්ඩික්ස් පොකුරහරහා ආවයි කියලා කතා බහක් තියනෝ ඉති ඇනි සා අපි විශේෂෙන්ම කියන්න කැමති. බ්‍රැන්්ඩික් සමාගම මෙතන රද්දක් කරලා තියෙනවනක් බ්‍රැන්්ඩික් සමාගමට අනිවාර්යම ද්ඩුවන්දී යුතු. හැබැයි බ්‍රැන්ඩික් සමාගම නිකුත් කරලදින නිවේදන සහ යුදාහමුදාපතිතුමා කියපු කරුණුකාරණ අරම්බැලූ හමදැ මට තොරතුරවාගයක් ලැබුණා විශේෂයෙන්මදැ මේක තියනවා මංගාවේ ලියකීවලෙසි අල්ලම දැන් බ්‍රන්ඩික් සවාගම ජනිමාස විසි පස්වනිද එකසි හැට දෙෙක් විශාපට්නැම් වලින් ලංකාවට ැල්ල දනො. මේක නම දෙෙනෙක් කොරන පොස්සිටව වෙල ඉඳ IDඩ ස්පරිදාට ගෙනහිල්ල තියෙනවා ඉතුරු අයව. ස්ගොඩට ටන් හොටලේ රජයේ නිරෝධාන නීතීන්ට යටත්ව ඔවන් නිරෝධානය කරලා ඉට පස්සේ පියච්චයිල්ලා අටතේ නිරෝධානය කරා කියලා කියනවා ල්ඟට දවත් ලයිට්ක් කැල්ලතින අටවනි වාස අට වනිද එක විසි පස් දෙනෙක්. ඒක කාටවත් කරුණා තිබිල නෑ කියනවා. එතකොට ඒ අයව. ලොගබිච් හොටල්ල එකේ නිරෝධානය කරල සුමාන දෙක්. ඊට පස්සේ මාජන සෞඛ්‍ය පරිසෙවරුන්ගේ අධික්‍ෂණයටතේ නිරෝධානය කරා කියල කියෙන. ඊළඟට තුවිනිට ඇවිල් තියන සැප්තබර් මාසි විසිද දෙවෙනිද හතලිස් අට දෙනෙක්. එතකොට ඒ අයව ඒ ආතුරින් කාටවත් කොරනාා තිබිල නැහැ ඒය අනුව ඒ ගොල්ංව කොස්කොඩ ෂරටන් හොටල් එක නිරෝධානය කරලා තින. එතර මේකට අවශ්‍ය ඒ කරය කියන ලියකිීවිලතම මෙන්න මේවා මට ඒවා ප්‍රින්ටවට්ස් කියන්න බැරවුණා මේ විදිට ලියකිවල ොක් විාල ප්‍රමාණයක් තිනො බ්‍රඩික් ස ගම ලබාදිල තින. එතකොට අපට ප්‍රශ්නයක් කියනවා මේ බ්‍රැන්්ඩික් සමාගම කියපුන දේ ඇත්ත නං. බන්ඩික් සමාගම අරහා විල්ල නෑ කියන ඇත්තන. එතකොට බ්න්ඩික් සමාගම අරා ආවෙනත්තං ඒගේ අර්ථයමකදද කොරෝනාා මතුවලා තින සමාජය ඇතුළලින් සමාජයඇතුළේ මතුවිනවා ගැනමකක්ද පළවෙනි කොරනාාරැල්ලෙන් පස්ව සමාජය ඇතුළලෙත් කොරෝනාා තිබල තියෙනවා අපි රැන්ඩම් PීCRර් පරීක්ෂණ නියදි PCR පරිීක්ෂණ නොකරපු නිසාේක ඇවිල තින තකොට අප හිතනවා මේ ්්‍රන්ඩික් සමාගම පිට යවන්හද. ද ලල්ල නි තම පැදිලෝ කිය න ටන ්‍රන්ඩක් ගම රක්ෂ කිරීම කිසිම අවශිදාවයක්න නමුත් මේ අදහස්සල පරස්පරදාවයන්ති. නොකට හමුදාව කියන වන ඔවුන් රජේ නිරෝධය නීතිීන්ට යටත්ව සියල් අනුගමනය කරා කියලලා සමාජ තිී ල නතකොට කා ද රද ආඩු වෙරද. නියදි පCR පරීක්ෂණ පෞ්ගී කාලය නොකරයිදලා කයගගහ කයිවර්ග ගහහින්දීමේ ප්‍රතිඵල හැටිය තමයි අද මේ භයනක තත්ත්ව මතුළලා තියනෙන. අපි දක්ක පෞගී දවසල වෛද්‍යවරු විශේෂයෙන්ම වෛද්‍ය සංගම් මෙවැනි දෙයක් ඇතිවිය හැකි බව තුර ඇගවීම ටන් ට කෙරවා නමුත් ඒරේනෑ ඒක මේ පිට අවලතියන මේක අපට කියන්නති මට පේනවිදිට මෙම බැන්ඩික් සමාගම වැරදින ඒ හරි කියන්නවන ඔපපු රල පන උන්ට ඩුවන් දෙන්නවා. බැන්ඩික් සමාගම නිවැරදින ඒ බැන්ඩික් ිටින් පටක්න්න නැතුව ආන්ඩුුවගේ වරද භාරගන්නන. ආන්ඩුවගේ වරද භාරගන්නතුව. හටත්නෑ මහිටත්නෑ හරිට කියන්නෙනෑ කෞද වැරදි කෝම දනයකල හරිට කියන්නෙත්නෑ. මේක හරියට අපට මත්තකා අර. පේමලාල් ජයසය කර මන්ත්‍රීවරයා මිනීමමැරුම් වරද මරුදන්ඩුවම ලබලා හිටපු එක්ෙනවා පාර්ලිමේතුලගෙන දවස්සේ ගවගාතනය කරන එක තාන කරනවකිලි වරලා ගෙනලා මාතර්‍ර වෙන පැත්කට ැව්වේ අන්න ඒවාගේ රජයේ වර්ද වාගැනීම සඳහා රැන්ඩම් PීසිCR පරීක්ෂණ නොකිරීමේ විපාක සමාජකතවලා තියනෙක වහගැනීම සඳහා කියෙනන ප්‍රශ්නද කිිලිවරල්ලාට සකඇත්තිනවා ආ්ඩුමේ සම්බන්ධව ඉතාම පැහැදිලි බද තු කිසිකගෙක් වදගරුවක් කලාති න ඒවාත් එල්ිදරව කරලා ඒකට අවශ්‍ය පියවර දත යුතුයි. අනක් පැත්තෙන් දැ මේ ආණ්ඩුවට එහෙම රැන්ඩම් පී පරීක්ෂණ කරලා, මේ රටේ ජනතාව බේරගඩවන කියලා කිසිීම වමනාවක් නෑ. අද රටේ ජනතාව ආර්ථික වශයෙන් මානසික වශයෙන් කායික වශයෙන් විශාල පිඩාවට ලක්කවලා තියනවා. ඒ පිබඳව සත් පහකට මයමක් නෑ මොකද හේතුව. නාදීපති වරන්නේ ජයග්‍රහණය කරපු දවස්ස ඉඳදලම උදේ ඉදල රායවනක ගොලි වැඩරන්නේ. කොහොමද මේ තුනෙන් දෙක හදලා තුනන් දෙකේ බලයක් අරගෙන ඒකාධිපති ව්‍යවස්ථාවක් ගැල්ලා තනි පුද්ගලයගේ අල්ලේ නටවන මිල්ට රාජකර අපේ රට ගෙනන්නේ කොහොමද කියලා. දැන් මේ කොරනා දෙවන රැල් ේතරම් භයානක තත්වය ඇල්ල ීත්මොකක්ද නාට්‍ය තමයි තාවම යන්නේ. ඒමොද මේ කොනනා සිේත්. ඒ දිපති විස්සග නීමම තමයි ඒගොල්ල මුක්ේ පරමාර්තිය ප්‍රජාන්ත්‍රවාදයට විනාස්සරන මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් විනාසකරන පාර්ලිමේතුව නියෝජනය කරන ටේ බහුතර ජනතාවගේ පරමාධිපත්තිය බලය යටපත් කරන විගන කොමිෂන් සබා හෝසි කරලදාන ප්‍රසම්පාදන කොමිසන් සබා හසි කරල දාන. ඒවගේම විදේශී දත්වපුරවැසියන්ටත් මේරටේ පාර්ලිමේන්තුරට පැමිණෙන් අවස්ථාලාබාදන රට සම්පූර්ණම ආරාජික කරන විස්සගනේම තමයි. ල්න්න ක්ක ප මාර්ත කරෝන පාලන කරන නැතුව. දැ මේ විශ්ස සම්බන්ධම එකක කාරණයක් විතර කියන්න කොකද නැ අද මේ රටේ ජනවිජානය අවබෝධ කරගත්තු ඕනෑම කෙනෙක් දන්න විස්ස මේ රටට හිත කරනෑ කිළිවෙල්ලා. දැන් දත්ත පුරුවසිබාේදැන් බැසිල්රාජ පපක්ෂ හත්මයට හරි තවකාට හරි පරර්ලිමේන්තුටෙන් ඔොන්නන් මේ රට ආදරේනං එචර දේශහිතයි සීනං පිටරට පුරුවවැ සිකටි අතේරල ලා. ල මේ තු දත්ත පුරවවැසින්ට පාර්ලිමේත න කියල ගොල්ලන් ඇර දශස පුරැසි ාවය හසි කරගන්න බෑ කියන උද්දච්ච උද්දච්ච තකදී රුමාණසිකත්තුවේ නිසාම ඒපුරව බාාවයතියග පර්ලිමේන්තුති ෙන් න නිසා දිත්ත පුරව සි බාව යිං ්‍ර මොද වන්න. ඩයිස් පෝරාවේ සාමාජිකයන් නායකෙන් බෞතරයක් කියන්න යුරපී ටවල පුරවැසියන්. අද ඔවන් ත් මේකෙන් මම් පැත්වීවර වෙනවා. ලි නමක හතු මේ ගොල දක්ුණු සිංහල තිවාද හදලතිනවා. එඒනිසා ඔුල්ට අවස්ථාව ලැපනව උතුරේ එමට ජාතිවාදේ හදන්න දැන් පේනවනේ වික්නේසින් වගේ එක්කනෙක් පාර්ලිමින්ත වෙල්ල ටන නාඩගම. එතකොට අරවගේ දහ පහල අක්කාව මොකද වෙන්නේ ප්‍රභාකරෙන් යුද්ධෙන් කරන්න කියදේ. මේ ගොල්ලු අවස්ථාව කපල දෙනවා ව්‍යවස්ථාවෙන් මේ දුුත්තපුරවැසිභාවේ හරහා ඩැයිස්පෝරාවට රට බෙදීම සහහා කුමන්තර කරන්න එතර මේක දේ ස ප රේීම. මේඒක ේෙ ප්‍රේමි මේක රට පැහදිලි කරන්න ඩඕන. අන්න ඒනිසා අපි ඉතාම පැහැදිල්ලෝ කියන්න ඕන. ඒ විශ්රතියන උනන්දුව, අද ගම් පහදිශික්කේ සතිදෙකට ටිටවන ලොක් වන් වෙලා මිනිස්සු බඩගන්න ඉන්නවා දවස සයාදා මහොන මිනිස්සු ො කන්න කියක්වත් නැතුව. හරිද ගොල්ලට බඩු ල්ලත් යා රුපෙල දරයක් දීලන මාද්‍ය ප්‍රකාශ කල ල්ල න සතුසර කියල බඩුගන්න කියලා හරිර නික සසොර ගම නිකන් දෙනවාගේ. ඒ අදදැන් හොඳම වැඩේ කියන්නේ දැ මාසාහයකට කලින් කොරනාව කිවේ. සැමටින්න එක රුපියල් සය පරිපු හැ පහයි කිලිවල්ල. දැ මාසාහයකට පස්සන කුරෝනාවට කියන පරිපිකලොව රුපල්ලක සීපනහයි සැමටින්න එක රුපියල් දෙසියා කියලා මරු වියත්තුන්ගේ ආර්ථික කලමනා කරනය. මාසාහයයක් ඇතුලටකොම දෙහෙම වැඩිවෙන්නේ දැම් මේකත් බදු අඩු කරින් පස්සේ. දැන් මේ ජනාධීපතිකාර්යාලයෙන් ඉයෙනිකුත් කරලන මාධ්‍ය නිවදරයට අනුවම කියන්නේ මේගීයේ මාධ්‍යවලත් පලවුණා ඉතින් එනිසා මේ ගොල්ලන්ට එහෙම ඌමනාාවන්න මොකද හේතුදයක්න්. ම දැක්යිඒ එක ආධ්‍යායතනයක සාකච්චාවකට ඉන්න කොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි දොස්සර ජාරුවන් බන්ඩාර මහත්මයයි මිනිුවම ට ප්‍රදේශයක මාත්මය කතා කරලා කියනවා. එතුමා දවසේ ආදාය මහම්ප කරලා ජීවත් කරවන්නේ. ඒ වීද කර ලිවර වෙලා දැන් දහයකාසි දෙක ඉතුරලා තියෙන්නේ පපුුව පැලෙන්න්න නවා මොකද දරුව බිස්කට්ටල්ල නව කන්න දෙන්න විදිියන්නෑ. සතුස යන්න කියනවා සතුස ගියාම නිකන්න සතුස ගන්න සල්ලිකෝ. එතවට මේ ගෙවල් ඇතුළේ සති දෙකක් ලොග්ඩවන්ලා ඉන්නයට පෑදක කඩෑරිියයි කියිවෙල්ල සල්ල තියෙන මිනිස්සුන්ට පඩුගන්න පුළුවන් දවස් දෙක් පෑදක අඩෑරයියම සල්ි තිනමනිසු බඩිගන්න පුළලන් දයිනික ආදායන් ලබනසා සවන් රකයා කරන යනතාව ජීවත්වවෙන්නේ කොහොමද. මෙ මේ නිසා තමයි අපි කලින්වතාවවිත්. අර මේටේ පවුල් හතලිස් දෙ ලක්ෂයක්කින්නනවා දෛනික ආදයන් ස ස්වන් රැකයා කරණයට සල්ල දෙන්න කිවේ. ති නිසා අවම තරමෙන් දුන්න රුපල් පඳාවවත් ගම්පාදිස්ත්‍රික නතාවට ලබාදන්න ඇති ඇයි කියලා මට තේරෙන්නේ. දැන් උදාරණකට ප්‍රසන්න රනතුව මහත්මත් ඒගේ නාලක ගඩයව මත් මෙත් ගම්පාදිස්්‍රික ජනතාවට අසීමවිිතල සාදරය කරන කියල නැකිවවේ. දැන් කෝ දෙන්න. අවසන්වර දැක්කේ මැතිවරන සමේදය කියල ප්‍රස්් කරන්න වෙන ජනතාවට. මොකද හේතුව ජනදී පතිවරණයේදී අති විශිෂ්ට ජයක්‍රණයක් ගෝටාවේ රාජපක්ෂව ජනාතිපති කරන්න ගම්පාදිශික ජනතාව ලබාදුන්න. ඇතිවරණදී අති විශිෂ්ට ජයග්‍රහණයක් මම ඉතා ආසන ධාතුනක්දගොයද ලබා දුන්නා අපට හම්බුණේ හතරයි අපට ඒ ජනතාව ගැන තියෙන කැක්කු මොගෝමනාව උන්ගේ වේදනාාව අපට දැන එක මේ ගොල්ලන්නන චන්දයෙන් පසසි දැෙනෑ. අඩ්ඩුම ගානය තමංව විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරපු ජනතාවට එහෙම කරන වනම් කව කතාදරටතුම් ගැන ඕක කමන්නය අපට ඉතාගන්න පුළන් මැද කොළම්බට උතුර කොළම්ට බ ට හිර කොඹ නැ ද කොළොම ජනතාවට කරගන්න සමග ජනබලය දිනවනය කිලිවරලායිතු න මන්ව දිනපු දිනවපු. තමන්ට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුනු ජනතාව ගැන තුටුවකට මයිම් නෑ. එනිසා අපට හැැයි වෙනෙන ආරචිතන මාධ්‍යමගින් මාධ්‍ය මාධ්‍යවේදී පිල්ලයිටන හයල බලන්න කිලිවල්ලා සහරහට මේ කොරෝන්න ඇැදිල හැංගිලා ඉන්න කිලේ. එලියට එනැතුව ඒ වගේම අපි තවකාරණයක් කියන්නට ඕන දැන් මේ දවස්සල මේ තව යෝජනාවක් ගැනල තිබ නිරෝධායන නීතිරීතීන් අනුගමනය නොකරණය මේ වරන්තුවක්නැතුව අත්තඩංගුවට අරගෙන මාසහයක් හිරේ දාන්න පුළුවන් කියලා මටන නිකම් මේ කමින් කල ස්නෝගුඩ්ඩුවක් ගතම තේරෙන්නේ. හරිද දැ නිරෝධායන නීති කැඩීමත් තමයි මාස්ක පැළඳ නොහිට හාම. එතකොට මාස්කකක් පැළඳ නොහිටයි කියලා තමන්ට ඕන කෙන කොත්තරංගුඩ ගන්න පුළුවන නිරෝධය නීති කඩුව කිිරල්ලා නේද දැන් අර සමහරය ස්ත්‍රකාල අවුධ පෙන්න කිලි මැරෝනේ මාස්ක තමන්ට කෙනෙක්ු අත්තරංගෝට ගන්න පුළුවන්න්නන් මේක තමන්සල මාධ්‍යවේද මාතරුප පොට පරිසමෙන් ඉන්න මොකද ේතුව මමුන්සල පෑන කැමර අසුරුව අදී තාගට්ටයක් වෙලාති බොත්් නිර්ෝධය නීති ැඩුවයි කියල මාහාසාය කිරේදගන්න පුළුවන් මාසාය වරතුත්නෑ මොකුත් නෑ මාසායක් කිරේදැම්මාම මාධ්‍යවේදී කොච්චර මානසිකව මේ වැටෙනවද. දැ තමන්ගේ දේශපාලන දෙේශපාලන වශයෙන් තමන් විවේචනය කරන්න සමාජ ක්‍රියාකාරීින් මාධ්‍යවේදීන් ඒවගේම සමාජයේ අසාධාරණයට යුරුද්ධ පෙනීණ සියලු දෙනාවම ඕනෑම වෙලා ඕනෑම විදිියකට අත්තරගට ගැනීම, පොලිස් රාජ්‍ය කරායන ගමනදකිිලමටන ැකයඇතිෙනවා. ඇති මම හිතනක වැරදින කෞරුහරි මට ම හිතන ම කියන විදිිය වැරදි කියලා අපට තේරුම් කරල දෙන්නඩඕන. දැන් අපට අපි මාධ්‍යවලින් දැක්ක විදිට ඒ ඕනෑම කෙනෙකක් අත්තරගට ගැනපුිලන් දැන් විස්ස එන්න ගලින් මේමගේ වෙනවනං විශ්සාාවත් කෝමට හිටීද. මම එක උදාරණයක්දීලා මම නවත්තන්න දැං ගිය සිකුරාද තිබ්බා අණඩු පක්ෂයේ. න්ත්‍රකණඩයන් රැසීම අග්‍රාමාතතුමාගේ ප්‍රධානත්වය. අරද එතකොට වර්තමාන ආණ්ඩු පෝට්ටු ආ්ඩු ඇතුළේ කුඩා කුඩා පක්ෂ කරනාවත් තියෙනවා. අභ්‍යන්තර පජාතන්ත්‍රවාදය සම්පූර්ණයම ගිරීලා තියෙන්නේ. මුොකෝවාඩම් බැඳලතිීම මිනිසා අර බිත්තරදාන්න කිලි කකරගානවගේ පොඩි කෙකරයත්තම හහි කෙදිරීඇත්තම යෙන්නේ. ඒ කෙද්‍රරියවත් ඒ රැසීම කියන්න දෙනෙ නෑ. දැම ප්‍රජාතන්ත්‍රවාද ආණ්ඩුවක් නං. මන්ගේ කණඩෑමය තියන විධ මතරන්වලට ඇනුම්කන් දෙන්න ඒ කතා කරන්න අවස්ථාවදීම සාධාරණ යුක්තිකරු සමාජයක වක්කීමක්. එතකොට අප ඩාරංචි විදියට අපි මාධ්‍යවල දැක්ක විදියටට කාටරත් කතා කරන්න හම්බෙලා නෑ. ඒ ආධිපති විදිර නෑනෑ විස්සෝන. එතකොට විස්්ස එන්න කලින් මෙහෙමනම්. ඒ ආධිපති විස්ස ඇවිල්ලා ඒ කාධිපති ක්‍රමයක් මේරට ස්ථාපති වුණන් පස්සේ. න්ඩුව මන්ත්‍රීවරුන්ටත් ප්‍රජාන්ත්‍රවාදීව මන්ත්‍රීවර ප්‍රසාාදයටතය කතාර නයිතියක් නැත්තං රටේ මිනිස්සුන්ට කවර කතාද එනිසා අපට කියන්න තියෙන්නේ මාධ්‍යවදී මාත්වරණී ඔබතුමාන්ලටත් දෙවියන්ගේ පිහිටයි කියලා. පතු අසු ර්්‍රශ්න දීනනහන්ට දෙ ඔබතුමාගේ ප්‍රශ්නයම පොඩ්ඩන් නිවැදි කරන්න හරිද ඔබතුමා සිංහල වෙන්නෙත් ම මුස්ලිම් වෙන්න කලින් අපි දෙන්න මිපදින්නේ ලංකාවේ එනිසා ශ්‍රී ලාංකිකේ නිසා ඔයා මුස්ලිම් ම සිංහල අරය අදමල එ නැපටන්නකෝ නැන ඒ එහෙම ප්‍රශ්නහන් එපා මාධ්‍යවේ දින් හැටියට තමුන්නාසලට වක්ගේ මත්තින ොකොදද මුස්ලිම් ජාතිකය කියනගන්නේ දෙවනිට ඉස්සල් ශ්‍රීලාංකිකේ එඉති එහෙම නිවරදි කර ප්‍රශ්නයහුත්ම මුත්්‍රේද. ඕ ඉති මොකක් දැන්හන් මේ මාධ්‍ය වල දැක්කා එ විිටට දන්න දන්න දේවල් දන්නවා කි කියන්න බැඩ මට ඒක අධ්‍යන කරන්න තුත්තර දෙන්න බෑනි. ැල බල්ටේන දේාල පලිින් ීමක්ගේ කිලිවෙල්ල හරිද ඒයක අධ්‍යනය කරල මුතර ටුු නෑමට කොල්ල දෙන්න බරනවා ඒ ඕන විදිරකඩු නෑ මංහෙමවනෑ ඒ ඔයා න කියන්නේ ඇති ඔයාකිනීමට මට ඕු කියන්න බෑනි නෑ මංහෙම කිවනෑ එතුමයින්නේ මන්න්න අරමණේ තවපට ගිලබල කෝදින්නගේ ලබි දන්න ඉන්න තැන පොඩට ගීල බන් සස දැනටමත් ඇතින ඉතින්ම මේ ආණ්ඩුවේ මාධ්‍යවල ස ආණ්ඩුවේමට කඩයන මාධ්‍යවල කමරයිතිගේ ගෙවල්ල ැති ොකුම් ඒ ඒ වෙලාට එලිට ෑ දැන් සමඟ ජන ලවයකීමට බලපෑමක් නැද්ද කියනක නෙමෙයි ඉතින් බැලු බැල්මට මේක ඔබතුමාට අමුවම් මේ කහන්න දෙයක් නෑ හරිද ඔබතුමාට අන්න දෙයන්න මොකද මේ දේශපාල බලිගීම කියක්ි පේවානේ හරිද මොකොද මේක මේ දැන් අවතැන්වුවන් සම්බන්ධ වනේ අල්ලන් හදන්නේ දැ අවතැන් වූ පුද්ගලයෙක් වෙනත් තැනක ඉන්නවනං ඒයාගේ මූලික අවශ්‍යතාවයන් රැකීම රජයක වක්කීමක් ඉතින් ප්‍රොසීජිර් ෆෝ කරද නැද කියනීම ම දන්නන්නේ සාම තුම කලින් ව තවතිනද පාශ්න මොමස්තුති මන් පළවෙනීම කරුණ සම්බන්ධයෙන් ම අවධානයම් කරලා . <itous ett exemplo> මේසා කච්ඡාවේ කරුණු දිරිපත්කිරින් පටගන්නවා. විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය පලවෙනි රැල්ල ඇවිල්ලා. කොරෝනා රෝගී තත්ත්ව මේ රට ඇතුළෙන් තුරන්න වුනා කියන මතවා දෙයක් ප්‍රචාරයට පත් කරලා ලංකාවෙන් දෙවනි තැනට ආවා කියල තමයි ප්‍රචාරය කළේ. එක්කෝ මේ වෙලාවේ මේ බ්‍රැන්්ඩික් සාර්තනය ඇතුළෙන් හම්බුවෙච්ච කොරෝනාරෝගයා පලිනි හම් ච්කන්තාව නෙම ඉට කලින් මේ කොරෝනාා වැලඳීම එක්කෝ. කියන විදිහයට මතවාදේ තියෙන විදියට ගොල්ලන්ගේම විශාපට්ටම් වලින්දලම තමයි මේ රෝගේ ඇවිල්ල තියෙන කියන එක එක්කො පිළිගන්න වෙනවා. එහෙම නැත්තං මේ රටේ මේ කොරෝනා අතත්ත්වේ පැවැතිල තියෙනවා කියන කාරණාව. එටකොට මේ රටේ චන්දයක් තියන්න එපා චන්දයකට යන්න එපා ඒවගේම කොරණාවවදානම තියෙනවා කියනෙ එක අපි විපක්ෂය විදිහයට විධවස්ථාවල් වලදි කතා කළත් ඒක පැත්තකට දාලා. සන්දය තබීම සහ තුනෙන් දෙක ලබාගැනීම කියන ඉලක්කය තබාගෙන මැතිවරණේ ඉලක්කරගෙන තමයි මේ කොරෝනා යට ගැහුවේ. දැන් අද චෝදනා කරනවා මාධ්‍යයට චෝදනා කරනවා ජනතාවට චෝදනා කරවා මේක බෝවනා මේක ප්‍රාය වුණනා අ්‍යාපත වුණ කියලා. නමුත් මේක ජෑග්‍රහණය කරා කියලා මේකේ ලකුණුදාගත්තේ ෆොටෝපිල්ි වෙලට හැදුවේ අංක පිලිවට හැදුවේ ජධතිපතිවරයාගේ ද ඇැතිවරයාට මෙහෙම මෙෙම හිම කියලා පිවෙල හැදුව ජෑග්‍රහණය ලබන කොට. එතකොට ඒ අය මේක ජෑග්‍රහණය කරා කියලා උදම්මනලා මැතිවරණය වෙනුවෙන් සටන්පාටයක් බවට පත්කරගත්තාාව බවිතරයි මේ වෙලාවේ සත්‍ය වශයෙන් කොරෝණ නැතිකිරීම මේට ඇතුල සිද්ධ කරලා නෑ කියන එක තමයි අපිට තර්කානුකූලව පිළිගන්න වෙන්නේ.ක් ප්‍රැන්ඩික් යතනය හරහා කොයි විදිකට හරියාව. එතකොට P.Hචයි සංගමය මේ වෙලාවෙ සඳහන් කරලා තියෙනවා. අර මරිකාර් මන්ත්‍ර තුමා කතා කරපු නිරෝධයන කටයුතු. ියල් හෝටල් වල සිද්ධවෙ නැති නමුත් පච චයිවරුන්ගේ සගමය ප්‍රැහැදිලි ප්‍රකාශ කරල තියෙනවා ඒ අය මේකට සම්බන්ධතාවයක් උනේ නෑ කියලා. එතකොට යම් කිසි පරස් පරතාවයක් ඇති වෙලා නවා බ්‍රැන්්ඩික් ආහිතනය කියන කාරණාව සහ පච චයිවරුන් කියන කාරණාව සම්බන්ධය. එතකොට මේ ජනතාවගේ ආරක්ෂාව ගෙන හිතනන්නේ නැතුව දැ අපිදන්නවා ගුවන්තොට පොලින් පහගිය කාල බිවිධ විවිධ පුද්ගලයෝ ආවා දැන් චීනයයාව චීන අයාව ප්‍රසිද්ධ වෙච්ච නිසා කිව්ව නෑ නිරෝධායනය කරන්න විදික් නෑ යා චීනය බලවතය කියලා දෙකට තුනට නැවිල කිව්වේ. මේ වගේ අපි නොදන්න කී දෙනෙක් ගුවන්තොටු පොළ හරහා නෑදෑයෝ මිත්්‍රවයෝ හිතවතුන් මේ වගේ ලංකාවට එ නැද්ද. එය නිරෝධයනයේ වඋනාද නැ්ද කියල මොකක්ද තියන සාදක එහෙම නෙවෙයි නම් කොහොමද ලංකාවට ආාවේ. එතකොට විදේශගත ශ්‍රමිකය වරහේ ලක්ෂ ගානක් දුක්කිිදිනවා ලංකාට එන්න බැරිවෙලා ංකාව හැද හැතදා හයික් ල ති න ංකා න්න. චට ලයි් කියලා තවත්තමන් හිතවතකට ඇව ගාඩ් සමමාගම මුදල් හම්පු කරගන්න අවස් ාව ලබදී තියන හෝටල් කාරන්ට දල්හබාගන්න වස්ාවදී තියනවා පනස් දාහෙ හැ දාහෙ න්න පුළුවන් ටිකට්කට ක්ෂ කයි තුනයි කිය ාට තරයි ගන්න. ඒගෙන්න්න එකකක්දන්න අතර තිනවා. ැන් ඒ හමුද පතිවර කියන ඕන තරම් නිෝධයන මධ්‍යස්ථාන වල ඉඩ කට තියනෝ. අපට ඕෑ තරම් රිසක් නිෝධාන කන ළුවන් කිය. ඒම පුළුවන්න්නම් ඇයි අන විදේශගතවල අසරණ වෙලා දුක්විලන අපේ අහිංසක විදේශක ශ්‍රමිකව් ලංකාවට ගන්න ගන්නේ නැත්ත? ඒ අයගන්න ගනේ නැතුව? කර්මාන්තශාව වශතාවට බ්‍රන්්ඩික්ක අවශ්‍යතාවට ගන්න ගන්න දුන්නා. එතකොට චීන දූත පිරිසට එන්න පුළුවන් තවත් අපි නොදන්න කොච්චර පිරිස් ලංකාවතුලට මේ විදියට ඇවිල්ල තියෙන පුලුවන්ද. මෙන්න මෙතනයි ප්‍රශ්න තියෙනෙ. මේක තමයි ජාතිකා ආරක්ෂාවට මේ ආන්ඩුවගගේ කියීමක් නැව වැඩකරපු අවස්ථාව. මක ජතිආරක්ෂාව කිය මිත්‍ර යාරක්ෂා විතරන්නවෙේ ජතිකාආරක්ෂාව කියන සෞඛ්‍යා රක්ෂාවත් සනීපාරක්ෂාවත් වැදගත්. එතකොට මේ සෞඛ්‍යාරක්ෂාව සනිපාරක්ෂාව පැත්තකට දාලා තමන්ගේ චන්ද වෙනුවෙන් වැඩ කරලා. ඒවගේ තමන්ගේ හිතවතුන්ට සැල්ලකීම වෙනුවෙන් වැඩ කරලා. රට නැවතවතාව මේ කොෝ අර්බුදියට ඇදදීම සම්බන්ධයෙන් රජය යම් වගකීමක් ගන්න ඕනේ අදදේ මාධ්‍යයටයි. ද මේගේ අධාන පුරල් කර නත අවධානම් පුුරුල් කර කියලා ජනතාවටයි මාධ්‍යටයි බනිින එක වැරද කියන එක තමයි මගේ මත. එතෙකම දැ සෞක ස වා ්‍ය නරාල් රයා ඉතාමත් හොඳ කාර ාරයක් කිෂ් කරපු ප නිල් ජසිිමහත්ම දැවන ොහද යවලී න කිසිම අවස්ථාවක මේ කට යුත්තට සම්බන්ධ කරගන්න එන්නේ. අද වෙනකම් සෞඛ්‍ය සේවා ධද්‍යක්ෂ ජනරාල්වරය පත් කරලත්න්නේේ. ඒවගේම යැරුවන් බ්ඩාර් මහත්තය ට්‍රාන්ස කරනවා තවත් තැනකට. අද වැඩේ කටවහන්න ඕන නිසා මාධ්‍ය ප්‍රකාශක විදියට ගෙනැල්ලා ඉදිරිපත් කරලා තින. මොකද මේ ප්‍රශ්න මේ අ්‍යන්තර දශපාලනයේ නියද මේ පශ්නය මේ අය මතුවෙලා කොරෝනාා වෙලාවෙේ රටේ කොරෝණා වලක්වන්න හමුදා පතිතුමා ඒවගේ ජයරුවන් බඩා මත්වේ නිල් ජාසික මහත්ම මේයයි මතුවෙල කොට නිලධාරී මතුව පැත්ත කරදාලා දේශපාලක්නයන්ට ලකුණු දමාගැනීම සඳහා මේ මේ හාට මේ හාට විසි කරලා දැම්මද කියල. අද සමාජයේ ප්‍රශ්නයක් මතු වෙලා තියනෝ. ඒවගේ. මේ බ්‍රැන්ඩික්ස් පොකුර සම්බන්ධේ. හරි තොරතුර වාර්තා පාලිමේන්තුව සභාගත කරන්න කියලා ඉල්ලීමක් කරති නව විධවස්තාව වලද මේ එකක ගුණන්්‍යනයක් නවේ යා විගන්යාා ගනාවක්කාවාව නමරිකකාන්සතුම යම්තොතුරගගේ ඉදිරිපත් කලලා ඔවු ඉදිරිපත් කරපුනනි වේද නරහ. නමුත් අපි අහන්නේ මේ විදියට මීට කලින් ගෙනපු අවස්ථා හැම අවස්ථාවකදීම ආපුවායගේ නාමලයකන ඒ ජාතිකයන් හිටියද දැන ය ඇතරෙ හහි දෙෙක්. රුණ සාධතිය ඳල යෙනවනේ ඒය අනිත්ත ඇ සමඟ සම්මදතා ගොඩනැගුණහද නැක්්ද මේකන පරික්ෂා කරන්න ඕනනි ඒවගේ ම අපි දැක්කා එ මිනුවන් ගොඩ කර්මාන්ද ශලාවය දෙවෙනි දවස PCR පරීක්ෂණ සිද්ධ කරනගොට බස්වලින් කණ්ඩාය මෙ එක්තරගෙනනනවා බාගකට PCR කරනවා කට්ටියක් පොසිටව් වෙනවා ආයිත්වාහනව නක්ගලලා අරකටිය අත්තක්කම ගවල් වලටයවනවා. ගෙල් වල ගිහාම උදේ කෝල්ලක් නොවා ගේ ප පොව. ඒ හම ාව ගෙනියන්න එනවා කියලා. ගෙනියන්න ආපපුනති නිසා මර කට්ිය එන්න කියපු තැනට අර පොදුස්ථානයටත් ගියා කියල එක කාසාාවත් ප්‍රකාශක කල තිබුණ. ඇතකට බලන්න කොයිතර අදාාන මද කියල. ිත් තෙස් කරල එක කණ්ඩාව එක ගොඩේ අයිති ඇව්වා. ඒවිතරක් නෙවේ පොසිේ වුණ යින් පස්සෙත් අයිතර ථාන කීපිකට එකතු වෙන කියපු වෙලාව මේ කට්ිය එකට එකතුන. එතකොට මෙතන වැරැද්දක් නැද්ද මේ ක්‍රමවේදේ වැරද්දක් නවේද සිද්ධවෙන්නේ මේ ක්‍රමවේද. ච්චර සන්දර්ශන දැම්මත් ක්‍රමවේදේ බරපතර වරදත්වය යි වරධන සාතමයි අද රතේ හැමතැනටම මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් කියනවා අද වෙනකොට කිසිම තැනකින් මේ පොකුර පිළිබඳව මේ පොකුරෙන් පිටට වෙන තැන්වලටක ්‍යාප්තවෙලා නැකිේ නමුත් කෑගලේ දොස්සරවරු තුන්දනෙක් මේ වෙනකොට කරුණ ආසාධීත තත්වයට පත්ෙනවා. එතොටොමද එඒ අඩ මේ රෝගේ බෝනේ එක ගැන හොල්ලා උත්තරයක් දෙන්න ඕනි ෙමෙන ැතුව වැඩේ අරකිවවාගේ බ්‍රැන්්ඩක්ස් පොකර කියලම ඇඟ බේරා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ වෙලාව ක්‍රියාත්මක වන්නේ. ඒතකම දැන්නර සුපුරුදු පරිප්පු සැමන් ැසට් එක අයිතවා ගැසත් ගහනවා ගැසට රිවස් කරවා කියනෙක මහලකුදයක්ක් නෙවේ මේ ආන්ඩුව. දැන් ඊයේ උදේ මාධ්‍යවල පත්තරවල පලවනා පෙරේදා මාධ්‍යවල ගියා කල්ලිකුත්තු සැන්තොගයක් වෙළඳ පොලට ඇවිල්ල කියර. ඒ කියලා පැවිසිහතරක් කියන්න කලින් දැන් කියනවා. සැමටිින් එක දෙසිිය ගානය දෙන්න අපි සෝදානම් කෙල පරිපික සය පහගානය දෙන්න කියලා. මේක සතිකීයක් දෙයිද කියනක තමයි ප්‍රශය තියෙන්නේ. ඒවගේ අර ලොග්ඩවුන් වෙච්ච ප්‍රදේශවලට අත්ද වෙනකං කිසිම සහනාධාරයක් කිසිම ආකාරයක මුදල් ගෙවීම. රුපියල් පන්දාහව චන්ද කාලෙ දුන්නට දැන් කිසිම විදිියකට කිසිම සහනයක්. ජනතාව ලබදන ද ත්‍රහට විල්ල ැවිනට ප්‍රකාශකල නොයෙක් නොයි වස්තාවද කියන ඇයට සහදනවා කියලා කිසිම සහනයක් මේ වන කොට ලබාදීල නෑ කියනෙක් ම වෙලයි මතත්ක්කරනවා. එඒවගේම රිෂා් බදරදී මන්ත්‍රතුමා ගැන ආපපුනිසා මංගේකට උත්තරයක් දෙන්න කල්පනා කලා. රිෂාඩ් බදදුරදී මන්ත්‍රවීතුමා ආණ්ඩු පක්ෂයේ හිතියනං මේ වෙලාවෙ ඒ චන්ද ටි වැටුණනේ ආන්ඩුවටනම් අද රිශා් බදදුරදී මන්ත්‍රීතුමාට ඔය ප්‍රශ්නය එනෙන්නේෑ. ඒයන්නේ. විපක්ෂයට නිසා මේ චන්දටික ලැබුණේ චන්දික ධානයේ පක්ෂ යෝජන කරමේ නිසාද රිශාත් බදුරදීමන් තුම පශ්න ල තියනවා. ඇැයි එතනදී ගත්තු ක්‍රය ක්‍රමේ හරි අර්ද්‍ය නද කලාි ානේ ඇැ පලවනිය අස්ථද ලකම්වරයා විරුද්ධවන හම මේ දල රජයෙන් ගෙවල දෙවනුව එක රජන සංධනය කරහ ගෙවලතින ොකද මුලිනි සයිතිවාසක නිසා චන්දය පච්චිකරීම කියන කරණාව. සල්ලි නැවත ගෙවලතියනවා. දැ මේකමානු ගත කළොත්. අම්මතගේ තාත්තගේ සොහන හදපුකට ඒ අම්මගේ තාත්තගේ සොහන හදන්න සල්ලි වේදන් කරෙකාගේ සල්ලිද ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමයේන්තුවුවෙන් තමයි ඒ අම්ම තාත්තගේ සොහොන හැදුවේ. ඒ සොහොන හදලා වැඩේ අහුනම නඩුකි හාම සල්ලි බාරදුන්න ගෙනෙල්ලා ඒ අදාළ මුදල නැවත බාරදුන්නා. එතකොටත් රාජ්‍යදේප ල අවාතය තමයි දැමේ න රාජදේප ල බාත හන ලා කත්තර ගොටගන්න පුලුවන්. එදාම කක්ද වනේ. එදා ඇප ඉල්ලල එහෙම නැත්තන් මගහැරල අධිකරනය මගෑරල සන්ද වැඩකන් කල්ගත්තුවයක තමයි කරේ එකම සිද්ධාන්තය එකම කාරනාව තමයි මේ රාජ්‍යේපලලා භාවිතාව සම්බන්ධෙන් සිද්ධ වෙලාලතින්නේ. හැබැයි මිනිස්සුන්ගේ චන්දයිතය වෙනුවෙන් තමයි මේ කටයුතු කර තියන කියනෙ අපි කියන අපි මේ සු කෞරුවත් සුද කරනන්නේ මේ අපි නතාවගේ චන්දා තියරක ගැනීම වෙනුවෙන් අප මේ වෙලාවේ කතා කරන්න. ඒත් එකම මේ වෙලාවේ විසිවෙනි සංශෝධන පිබඳමත ොතුමත්තව කතා කරයි විසිව සංශෝදධන පිළිබඳව මට දහසක්ති නො වෙලාව කියන්න දැම් මේ වෙනකොට විසිවනි ආණුක්‍රම වියවවාංශෝධනය පිළිබඳ විරෝධතා රටේ හැමත් ැින් ගොඩ නැගමින් පවතිනෝ. දැන් මහින්ද රාජපක්ෂ මහත්ත්‍යයක් එක්ක මෙච්චර කල් දිවෙන්දි වගාගෙන හිටපු අපේ දරුත්තර ස්වාමීන් වහන්සේලා මේ විසිවනි සංශෝධනය යම්යම් වැරදි දකින්න පටන් අරගෙන තියෙන. මහිදරාජපක්ෂ මහත්ත්‍යාවව නැතවතාවක් මහිද සුළඟ රහා ගන්න ශක්තියදීපු වාසුල විමල්ල ගම්මන් පිළල ඇතුළගෙන පිට දෙන්න බැරි නිසා ඇතුළ හඟගෙන ඉන්නඋනාට යම් අර්බුදයක් ඇතුළ නිර්මාණය වෙලා න මේක විරෝධතාවය පල ලා යන විදර ක්‍ර තතු තු විජද රා පක් මහත්‍යයක් ප්‍රසිද්ධය ලිතමන්ගේ විරෝධ ික දක්නවා මන්ට එදා කන්ඩායම් ර්‍රශ්වීමද මේක ගෙන කතා කරන නොදීපු නිසා. එතකොට මේ විරෝධතා මත්තුවෙනවත් එක්කම. වාමීන් වහන්සේල කතෝලික සභාව ක්‍රස්තියානි ස බාව මේ සල්ල දැන් විරෝධතා ගඩනගා ගෙනවා. මේ විරෝධ තාත් එක්ක ඒත් ඒ කාධිපති ගමනට යන්න ජනාධීපතිවරයා කිසිමආඩියක් පස්සට ගන්නේ නෑ. මහින්ද රාජ පක්ෂ අගමැතිවරයාගේ බලතල තමයි මේකෙන් කප්පාද වෙන්නේ. දැන් සමාජයේ යම් සැකයක් බඳුන් වේගෙන එනවා මහින්ද මහත්‍යත් එක් මහිටපු ක්ඩායම් දැන් මේ විරෝධතා ගොඩන ගන්නේ මහින්ද මහත්‍යත් මේක ඇත්තටම විරද්ධ දන්නේ මත මොකදසක් ්‍යහමය කිවවා දැම්මහම ලාගන්නකුම මොකද කරන්න කියලා. මේ මොකක්ද කරන්න යන්න කියනෙද ඉතුමගේ විරෝධතාවයක් මේ නොයෙක් නොයෙක් බලල්ලත් තරහා එනවද කියන දැක් සැකයක් මතු වෙලා තියනවා. ඒවගේම පලොලිස්ත්තර ගටින් පිළිබඳව කතාරදදි විශේෂයෙන් නොෙක් නොෙක්ස්ථානවල පොලිස් සත්තරං ගෝටකනීම අයුද සැවීම සඳහාය වගේම. කුඩුව අත්ත රංගුවට ගනීම් දංජා නොෙක් නොෙක් විරෝධී සමා විරෝධීකය අත් රංගට ගෙන සිද් වෙන එක තාත්ම හොඳයි කියලාලි කියන ඒවගේ මේල පොඩිමිනිස්සු මේ ලොකුමිනිස්වත් ර ගට පිල ගම ඒ ගම දේශපාන දයමකුත් සිද් වෙනවා කියෙ මම්ම වෙල සහන් කරන්න ඕන ඇල්පිටිය ප්‍රදශේ තරුණේ අත්ත රංගුවටරගෙන තියෙන කුඩු හොයන්නගේ අයුද හොයන්නගේ හිලාතියෙන්ෙන අයුද හොයන්නගහිලා අයුද නැතිවෙනකොට තරුණේ අත් රංගටරගෙන බලකට හු අපිත් එක දශපාලය කරපු කියෙන අත්තරංගුවට අරගෙන අරග හිල මගේ පුතත් එක් අතට කුඩ දීල පුතාට අතට කුඩ දීල පුතාට තවායාත එක්ත් කඩු පාවිච කරන්න කියලා බර පතල විදියට ඒ අයට පහරදීල අද කුඩු කරල තියනවා බන්ධනාගාර ගතරල තියනවා මද්‍රව්‍ය චෝදනාවයටතේ ජීවිතයට ද්‍රව පිබඳව සිදු චෝදනාවක් සහ කිසිදු භවිතාවක්ත් නැති කිසිදු ජාර්මකොත් නැති පුද්ගලේ දේශපාලික වශන අතරග මේගේ සිද්ධි රාශිය තැනින්තන තැනි තැ දැන් වාර්තාමින් යනවා ඒ තමන් ඕන දශපාලන ිලි ාගනීම සහ දශපාලන වශයෙන් තන්ට මර්ධනය කරන්න ඕනය මර්ධය ක්‍රීමක් මේ වෙලාේ දක්නට ලබෙනවා කියනක ම මේ වෙලා මතත් කරන්නඕන. ඒවගේ මේ වෙලාවේ අර්පේ. දරුවන්ගේ ල්ලිමක්තින අපස උසස් පෙල විවාාගේ දැ මේ වෙලා පැත්වනවා. අපස උසස් පෙල විභාගේ මේ වෙලා පැත්වෙනයක ඉතාත්ම හොඳ ඉතින් විවාාගේ පත්වන්න ඕනි. වැරදිලාහරි පහුග ා්ඩුකාලේ මේගේ කොරුණ අත්ව ඇටතේවි විභාගතිව වුණන කොහොද කියන්නේ දරුව ගැන හැඟීමක් නැතිතය මේ විභාගතිව්වා කියලා කියවි. න පතලත්යක් න නමුත් විභාග මොද දරුවන්ට ප ිසු පපන ගන්ම ුසස් පෙළ විභාගයක් ඉවරවෙලා තවත් උසස් පෙල විභාගයක් තියෙනවනම්. ඊට කලින් ඊට කලින් උසස් පෙල විභාගේ හඩයිම් ලකුණු ලබාදීම සිද්ධ කරන්න ඕන මොක දරුවන්ගේ හපත මෙනි නැත්තනන් ඒ අයට තව පාරක් විාගේ ියනත් නැත්තන් තමන් විශවදයට සුදුසකම් ලබවද තියනක තමන්දන්නේ නැති නිසා. දැන් අද වෙනකොට ගියාසරේ උසස් පෙල විභාගේ කඩයිම් ලකුණු ලබාදීලන්නේ. කදෙමලක්නු ලබාදල ැති වත් හ පිරිිස ව ාගේ ද පස් ෙ තගන තම ිද ාට සදුු ගන වාාග නොලයින දරුවන්ගේ නාගතයට මහ විසාාල හනියක් මේ වෙලා සිද්ධ කල තියනවා කියනකක් මේ වෙලා මතක්කරනු. එඒගේ ැන් සමාජයේ ගොඩක් ම වව කන්ටේනර්ගෙනයන්න බැරි බඩු පටවන්න බැරි. ල්ර් ගම්රිය සම්බන්ධයෙන් කතාවර ලනිත සිරි ගුණරුවන් කියන මහාචායතුමා උගත් මහාචායතුමා ්‍යත්මට උදේයන ජනාධපත්තුමාට පදෙස්සන උගත් මචායතුමා කියපු කතාව පිළිබඳව අපිට නන්තිනය ෝක නෙවෙයි. එල්ලා ර්ථයේේ ගාවනක් සැහැල් දුම්රරි යාාවනන් කොළඹවාහන තදබදය නැතිවෙලා ඒවගේ ඉතාමත්ම දියුණු ටකතත්වයට මේ රට පත්වන්න තිවිච්ච ගමන. අපිට තෙල්ලාර්ීයක රට ඇතුළ ඉඳලම යන්න තිවිච්ච ගමන අහෝසිකරය වෙන මකුත් නිසා නෙවයි මේ චීනෙන් නෙවේනිකර. කියීන බැකුවක යට ගත්තුව එකක්න වෙන මේක කොමිස්තිබුණ නෑන මේ තියනෙ අවුදු පහලව හදලත් අවරුදු පහලවට පසතමයි නගන්න තින. ඒකත් දශම ගානක අය. ඒනිසා තමයි එල්ලාර් ්‍යපෘතිය ලංකාව ජනතාවට අහිමි කළේ කිය එක අප මේ වෙලා සඳහන් කරනවා දැන්නිකං අමුතු කතා කියන කටේනර් පෙට්ටිටවන්න බෑ බඩු පටවන්න බෑ කියලා. ොන ෝකද කන්ටේනර් පෙටි ඩු එල් අර්ථීවල පටවගෙන ගිය කියන එක ලලිත සිරිගුණරුවන් මහත්ත යටැයි ඔය බිද්ුවත් කණඩායමට මතක් දෑස් පහදේවා කියලා ඉගෙන ගන්න ලැබේවා කියලි පර්ථනා කරන ගම මං අපේ මනෝ ගනේෂන් මැත්තුමට රාධනා කරනවා සභාවමතගරවාර සි ජනතාවට සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන් ජනතාව ය බුද්ධිම දැන් ජනතාව බද්ධිමත් මොකද විසිවෙන චංශෝධනය කතාාවෙන කොට තමයි ඉස්සෙල්ලා රියාත් බදුරදීන් මහා විසාාල වැරදි කාරයෙක් පොලිස් මාධ්‍යක ප්‍රකාශකතු මාට අනුව. විසි වෙන සංශෝධනය කිට්ටුවෙන කොට. ඒ වැරදිකාරයෙක් නෙවෙයි කියනවා. ආයිත් ඒක මයි නී හැතුලේ නීතිය හරියට හය ැලූුවහම වැරිදිකායෙක් නවෙව වැදිකාරය නව කියල කියන්න ඕන. හැබැයි ප්‍රශ්යතියන්නෙ හිම වැදිකාරය කියල කිව්වේ මොන පදනමක් යට දෙද. අද දැන් එතුමට දේශපාලනය ඕනෑවට වඩා කතා කරන්න ගිල් අධ තුම ්‍රන්සර් අරහිට යනවා හහිටයවනවා දැන්ට්‍රරන්සරයි කොළඹට ඇවිල තියෙනවා කරකොහට දුරට දාලා දැන් තින ප්‍රශ්නය මේ කාරණත් එක් රියාත්්බර රියාඩ්බදදුරගින්ගේ සිද්ියාත් එක්ක අර රටේ සුවහසක් ජනතාව මේ ජනාවට චන්ද දුන්නේ මුස්ලිම් විරෝධයටන ජාතිවාදයටන චන්දදුන්නේ ජාතිවාදේ ලුණ ඉල්ලගෙනනේ චන්දල්ලගත්තේ තනි සිංහලආ්ඩුවක් හදන්නන්නේ. අන්න එතකොට මේ තමන් දීලතිවිච්ච බොරොන්දු. පැය විසාහරක් කියය ඉස්සල පස්කු ප්‍රහරේ පුද්ගලය අත්තරංගට ගන්නවා පැය සිහතරක් යනක කොට මහබැංකු කොල්ලේ පුද්ගල නත්තරගට ගන්න මේවේ ප්‍රධා වශය කියගෙනපු කාරණ දැන් එතකොට තමන්ගෙම ඇඳුම ලෙහුණ වගේ දැනෙනකොට තමයි. අර අධිකරණයෙන් වැඩදිකාරයෙක් නෙව නඩුුව අපපත්වාගන්න යන්න බැහැකිීමපු පුද්ගල වි රුද්ධද අත්සන් සීයක ර අත්තන් එක්දාස එක්දාස අංකෙ තියන්නේ අත්සන් එක්දාසසික මන්ත්‍රීවරු ඉන්නව ලංකාේ විපක් ආ්ඩු පක්ෂය එහෙමත් සංකල තමයි. ද නවත රක්ෂකරක ඒම ප ීක්ෂකරන පුළුවන්ද මේ මන්ත්‍රවරු කියන විදිට පරීක්ෂක කරන පුළුවන්. ඒක පොලිසිේහ අධිකරණය කාර්යභාරය. මේ අතපැවීමක් මේ අධකරනයට. මේ අතපැවීමක් පොලිසියට මේසි අල්ලත් සිද්ධ කරන ගම අද නවතවතාවක් ්‍රෂා් බදදුරදීන් සිද්ධිය තුට ගන්නවා. මොකද ්‍රිශාඩ් බදරදීන් මහතයවත් මේ කාට හරි දාලා අර. ඩේ වන හමදැන් මේ ලාව ජතිවාදේ උත්සන එක තයි හැමවෙලාම ප්‍ර්යක් අවහම ජයගදදාහි මාවත යන්න ගුලගිකරවේද. ඒනිසා අර විසිවැනි සංශෝධනයආාපු ජනතාව විරෝධය ඒආධීපතිත්වය. මේ සියල්ල ඉස්සරහ ජනතාව ඉස්සරහ කදාගෙන වැටි මාණ්ඩුවේ කඩාගෙන වැට ආරම්භ වනාමේ විශසත් එෙක්. ඒක යටගහ ගන තමයි නැවත ජාතිවාදී ඉංජෙක්ෂන් එක ජාතිවාදී තෙල බේත තමයි මේ බදුරධී සිද්ධිය හරහා. නතාවට ලබදයන්න උත්හරන්න තපාරක් ජනතාව අද වන්න තමයි මේ උත්සාහ කරන්න කෙනක බං කියයන්න.ඕ.

දේවා නියක්තිකාරයය විදේක ශ්‍රමිකන් සම්බන්ධ වග කිය න ලිය පදිංච වෙලා පු ්‍රමියන් වගේ ලියාබද ි නවී වැරදි විදියට ගේපොඇතින ක්ෂය ක්ච ත්තන්නන නමුත් මේ වගේ හදිසියවස්සාාවකද ප්‍රයෝජණ ගන්න මේය වගේ හදිසියවස්සාාවකදී. ඒ ජනතාවට සේවය කරන්න විදේවා නියුක්තිකාරයංශයට වගකීමක් වගවීමක් තිේෙන. අන්න ඒ නිසා ඒ වගකීම අතතේ මේ අයටත් යම් සහදාාරයක් ලබදී යුතුයි කියනක තමයි මගේ මත. නමුත් මේ වෙනකොට ඒ විදේවා න්‍යුක්තිකාරයංශය විදේශක ශ්‍රමිකයන්ගේ සම්බන්ය කිසිම. බැල්ලක් සිදුන් නොකන ට අ ද වෙනකොට පත්වෙලා තින ඒය දුබායිවල පාක්වල ලෙබනව තැතැන්වල පලසින් ගුටිකනව අ කඳු ගෑස් වදින. ඒසිල්ල වෙදදි අපේ අ බලාගෙනන අඩ තරම ඒ සඳහාහිටක සුබසාධන නිලධාරින් පවා විදේශේ නයක්තික ආරංශය නාපතිකාරල හිටපු. ඒඇත්දැන් නැවත මෞරට කැදවල න කිම වැ පිවෙලක් නැතුව. ත්වාගේ ප්‍රශ්නය ඇම් කර මොකදර තුමා තැන් ආණ්ඩුව මේ කරන උත්සාහය මේ මොකදබේ රිසාඩ් බදූදීන් මාත්මයාගේ ඇම ප්‍රශ්නය තන් සබෙක්ටක ඉස්මත් කරන්න මේ කොරෝණ වසංගතය වහාගඩර කියලා කෝවි වගට කියලා කොවිනයි කොවි 20ක් ඇතිවවෙලද ආඩුවට සි සංස් දෙ ො රටේ තියනර තැන් අරමේ පසංගතය වෙල්ල කොවි- හාණඩු උත්සා කරන්නේ මේ රිසට් බදවදන් අපේ ඇබත්තුමාගේ ප්‍රශ්නේතුම සහෝදරයාගේ ප්‍රශ්නය ඇදල දැන් හත්තුනට ගන්නමක් ගත්තා ඇරිය ගත්ත ඇරියගිලා හොන්න එන මෙන්නවා කියලක අරන්නේ කෝවි පට එකවා ගන්නට තැන් කිවනේ ඇැ දන්නවා ආද තුත ාල කලබල ඇති වෙල ේීමවා අපින තාරන තාරන ක බිජද රාජභක්ෂ මාගේ අපේ කොළම දිස්ටික් පන්තිරිතුම යාලුව මිත්‍රය. එබද වගගේ ද ගෝට රජ ජනවත්තු ොව් ට ේන ඒත ිවන ේල වරයි ට පපත්ත ලියනනි පත්න තරේන ලොවක නෑවාගේ කැපේනෙමැ ඒල ඒවාගේ ඇතුළ කතා කරනවා අපේ වීරවන්ස වීරයිඉන්නවා කැයගහු. ඒවගේ අපේ විදුර වික්‍රමණයක හැමැත්තුම කතා කරනවා. ඒවාගේ කුමාර්තුන්ග මන්තිරිතුමා නවක මේ අපේ ගේවිදු කුමාර්ක මන්දිරතුමා කතා කරනවා. ඇය කතා ෙදී ලක්න වාස්සයකයගනු. තිින් කලබිලිති ඇතුළ මන්ඩල කචල්ෙක ත අපි කත කත ත දි බලයි නම්පද දීන හන්ුුව තකර උත්සාසකර සි පනෙසි පනද තියන අලත්ත ගන්න නැවයිද තියෙනක අරසකරන්නඩු නාඩුවට එක ප්‍රශ්වන තියන්නන්නේ හහිනිසා මේ වාගන්නට තම ආ්ඩුම අවස්ථාව මේ එක තම කියන්නේ කෝවට් කියලා පිස්ස ඒ වාගටතම ආ්ඩුවමේ උත්සාය කරන්නේ යසා බද උදීන් අපේ ඇමතිවරයයා අත්තුන ගන්නවන කියලා ද බරාන්ඩ් අද බ බලප පත්තරේ බල්ල ප්‍රතාාන පතරය බල්ලකොට හෙටලයිනක් මොකක්ද ්‍රිස්සාල් අතුරල් ගන්න නීති පති පැසවා යොක තුන්නා හිතක් සබ ගමය ගොඩේ බොද යන්නේ එක නිසා බදූති අත්තුර අරන් තියෙන්නේ අර පස් ගීර සිදි නිසාහ කියල කිය න ම සිිතන හම ච තන්න . හට අර ර රට රගන්න නල රන්ඩ එකත යි. ජාති වද පන වෙච්ච එකත වරගන්න නනාන්ඩුවට ඇතර දව තිෙන්නේ එකක්න ැයි රජ රාජ්‍ය දේපල අවත කරාග චෝද නවටතමයි ගන්නවා කියලා ඇතර තියෙන්නේ. ගමයිකර මාන ජනතාවට යන්න තම කොත. අර කොයි පොර න්න පැ චතර ගන්න කියලා. න ගන්න කියලා ඒක සිදුව නගලා හිතනවා. අනනිත්තකද යා සෝදරයා නවත් බලන්ඩු රියා බදතු දිරිසා බදද රියා ික්්ල් ල න ටික යනවා නි මිස තේරෙෙන නේවා හැක කරන්න ආන්ුව. පොර වැ න්ු කනවා හෙත ල න්නකතයක් බන්න ආන්ඩුගේ ක්‍රියා ක්‍රිය කලාපිට වෙලා තියෙනන්නේ එදව ද ස් වගේ. පස්ථාන ුදේ පාන්දන බස් අරන්නවා එදා තාගටක දාාත්න ලබන දට ලැබන ද ට ර වා චර. කට කාඩත් මේ මන පෙන්න්නට පදන්ගේ එන දැගන්න බස් මේ මේ ප්‍රට් බස් කම්පට සේම ඒකද ක්‍රිය කලප දවන්න ොදර ෙලා ීනම ඒකාල තිබුණ බස්චන්ට ්‍රේෙනවා එදා තාර්ගට ලැබුණන යනගෙද ඒගේතම අන්ඩ හදේන බලන මකද වවෙන්න ො කියලලා ජාලි සනරට දාාඩක් කේකේෙක දාඩ කියකිනීම. දැම්ම. ඩක්ස්ටේල් මොන කියන්න ජාල සේරට අප කොලට ගදෙල කියීමවා පටපත් ම කියන්නේ අද රියට බද රියාට බද තිීර ගණඩ කියීම ක්ල කියන යප දස් කරන්න කියලා. ද අස ක ද අරිසර් කඩ කියලා. පහන කැපති. නීති පත්තුමා බද කරණේටියය මචලබ. දීති පතිතුමා ඇන ැනරල් බදරණේට ච ලාබ. ද විසන කතා කරන්න බද රණේට මච්ච බලා. ඒතු ද මල් කරන මාන කැමති. ඒතුම අධිකරෙන වයිනේ. ඒතු අධි කරය මයිනේ. ඒතම මොක බද රණයට ච ලාල ච දවස විස්ස දලා. තකතාකර ද විස්සේ ජනති පති වනවස්ථාවදී. තලමස ත රගයාාලු ඒක පෞද්ගලගොුණාව දමන කරල තියන්න. ඒම හන්න කැමති මැතිරන සබා සබාති. යි දේ ප්‍රීමමත් ය දියගටියද හෙතුවල ග නතන සබන්ද. මේරටේ මූලික අයිති වසම පටන් ගන්න කොතරදලද චන්දය පවච්කිරීම සිලමටන්නගන්නන්නේ. ඒකාලේ කොඩිසාවිිධානය ක්‍රියා කරල පනනිසා ය උතරේ සිට ඒයාය පන්නගත් පුද්ලට ද ච ජීවත ජනාව ජනතාව අප අප රම පිායි ල තින මනනාර් ්‍රික්කේ සන් සන් න්්‍ය පාචි කරන පායගොල්ල හස්ස ලබා දෙන්න පායි. තේම කියවනම් පට මතකයිදස් පාලුවේ තුවට පතක ඇති පහළුවේ මයිද රජපක්ෂ මාත්තාගේ එ ආණ්ඩු කාලේ මේවාගේ මැතිවරණ වුවනාවට රාජදෙව කොච්චේ පෝච්ච කරාද. දෙරක් බරගන්නවා රපාර සංස්සාාවටකු ොගෙ දන්න දීරු. ලේක වසුර දන්න ීරීම. යි නෙට ැන . සීටී පර දට දන. දුන්නද නෑ ම කිය ැති ෙති ත්තු ල ද පාල පට ර න න්න ඒක ට දන්නම් දැ බස් විසිය කරගන. දස් විස්සේ බරම ර ජනතාව න ාව න්ද ාචි කරට වෙන දවයි ැලිවල ැයි. ම හිීපේ ද විස්සේ පාල නේ ැ රැගිය. ස්ස වනේ ත් මාර චෝදර තියන්නේ න්දය පවච්චකර ජන්ත වරංගයාආ වෙච්චරයි නමුත් ඒකාල වනේ රැලිවට රගිය දෙෙම ලිල්ල රගයා පස්සු රංගයා ඒවගේ ප්‍රධාන පුද්ගලත් නාගෝ එිපට බ ගමන් කරා එලිකප්ට ගත්තේ කෑෝ ිපට ලබ ගත්තා ඒක සල්ලිතිලද සල්ලිතිලන කට දන්න එක. ොද දේ යක්කම් දේශවල් නාර කරනවා මම ැති මට ට ට වාග පුළුවන් ෙ ිබත් තුමා දේශවල් කර දරන චරයි ආ්ු නද කරන්න දනවා පරදි ව කරණන්ඩපායක දැම්බලන්ඩ තකොට බේකෙන් බ ති බලායනකොට මේ ආණ්ඩුව දවති කිව්වාගේ මේක බාලවා පා්ඩුවන න්න බහන් වන ද නආ්ඩුවට එන මනත් ආණඩුව. එම නතාවට යන්නන්නේ මෙන්නම ගන්නව නම්ම කියන්න කැපති කරණාවලි අතුරට ගන්්ඩ විමල්ල විරෝෂ ගන්න ඇතුවා ගන්න. හතුමාන කිව්වේ පට ඕන තොරතුරතියෙනවා සාක්ෂි තියනවා සාක්ෂ යාගර ත්තුමාද වසන් කරන කට්ටියයකනම් ඒ අත්තර ගඩකු. පාස්කිරද පිළිබඳව තොරතියාගරන්නවා අංගකන ඉන්නවා එලි කරන්න නෑ අපල ගොරතරන් තීරවා ආබ ගන්න කර කිව්වා යාන ගන් වන විිමල විරස ගන්ඩ න කන්ඩ කිය ් නක ලොක්ක <prosêm> போ நண்பர் சீன் அவர்களை கைது செய்யும்படி சட்டமா அதிபர் போலீசாருக்கு உத்தரவு பிறப்பித்திருக்கின்றார் இது நகைச்சுவாக இருக்கின்றது விகாரமான செயல்பாடாக இருக்கின்றது விளையாட்டுத்தரமான செயல்பாடாக இருக்கின்றது காரணம் என்னவென்றால் இசா அது அவர்கள் அவர்கள் குற்றச்சாட்டு என்னவென்றால் புத்தளம் இருந்து ரெண்டாயிரத்தி இருபதாம் வருடத்தில் நடைபெற்ற கடந்த விட நடைபெற்ற ஜனாதிபதி தேர்தலின் போது பொதுமக்களை வாக்காளர்களை வாக்காளர்களை சென்ற குற்றச்சாட்டு இருக்கின்றது சம்பந்தமாக ஏற்கனவே தொண்ணூறு லட்சம் தொகை படம் நிதி அது பரவாயில்லை ஆனால் அதைவிட அதிகமான முறையிலே அரசாங்க சொத்துக்களை முற்றல்தரமாக பிள்ளையாக பாவித்த காரணத்துக்காக வருடத்திலே இன்றைய அரசாங்கத்தின் அதிபர்கள் மீது குற்றச்சாட்டு இருக்கின்றது இரண்டாயிரத்தி பத்தொன்பது வருடத்திலே ரிசார்ட் கொண்டு சென்றது வாக்களிப்பதற்காக அவ்வளவுதான் ஆனால் அன்று அப்படி அல்ல அன்று பொதுமக்கள் அழைச்சென்றது தேர்தல் கூட்டங்களுக்காக கட்சி கூட்டங்களை அழைத்து மக்களை பயன்படுத்தினார்கள் பயன்படுத்தி அரசியல் செய்தார்கள் இலங்கை ரூபானி கொடுத்தாபனம் ஐடிஎன் லேக் ஹவுஸ் அதே போல இன்னும் பல சிடிபி ரயில்வே துறை பல அரச நிறுவனங்களுக்கெல்லாம் நிறைய நிதி செலுத்த வேண்டி இருக்கின்றது கட்டணம் செலுத்த வேண்டி இருக்கின்றது செலுத்தவில்லை அவர்கள் அவர் செலுத்த வைத்துக் கொண்டுத்தான் செய்கிறார் காரணம் என்னவென்றால் இப்பொழுது அரசாங்கத்துக்கு சிங்கள மக்களை ஏமாற்றுவதற்காக அப்பாவி சிங்கள மக்களை ஏமாற்றுவதற்காக அவர் மத்தியிலே ஒரு தலைப்பு செய்தி உருவாக்க வேண்டிய தேவைப்பாடு பார்த்தால் இன்றைய சிங்கள பத்திரிகை எல்லாம் பார்த்தா ரிசர்வ் காலியாக போகிறார் என்ற செய்தி இருக்கின்றது சிங்கள மக்கள் பார்த்து சந்தோஷப்படுகிறார்கள் காரணம் என்னவென்றால் அவர்கள் நினைக்கிறார்கள் என்னவென்றால் இது கைது செய்யப்படுவது அந்த உயிர்த்த ஞாயிறு சம்பவம் சம்பந்தமாக கொலைகள் சம்பந்த சம்பந்தமாக குண்டு விசாரணை சம்பந்தமாக கைது செய்யப்படுகிறார்கள் குற்றச்சாட்டு சொல் காட்டுகிறார்கள் அப்படி அல்ல அது அல்ல அது அல்ல உண்மையில் அந்த விஷயத்தை கைது செய்ய வேண்டும் என்றால் கைது செய்ய வேண்டும் யார் என்றால் விமல் வீரவன் சம்பந்தம் கைது செய்ய வேண்டும் விமல் வீரவன் போன்றவர்கள் தான் அந்த காலத்திலே தங்கள் சாட்சி இருக்கின்றது எங்களிடம் சம்பந்தமாக தகவல்கள் இருக்கின்றது புள்ளியர்கள் இருக்கின்ற சொன்னார்கள் இத்தவர்களை காணும் ஒருவரையும் காணும் ஆகவே அவர்களை கைது செய்துத்தான் ஊத்துஞ்சார் சம்பந்தமான குண்டுவெடிப்பு சம்பந்தமாக விஷயங்களை விட்டுக்கொள்ளலாம் அது செய்யாமல் அரசாங்கம் இப்பொழுது பழைய மாதிரியே இனவாத கிளப்புகின்றது ஜாதிவாத என்று சொல்லக்கூடிய அது இனவாத கிளப்புகின்றது அரசாங்கம் இது பிழையானது கிளப்பித்தான் தங்களது கருத்துக்களை மறைக்க பார்க்கின்றது அரசாங்கத்தை பொறுத்தவரை இன்று பிடித்த நோய் என்னவென்ற நாட்டு பிடித்த நோய் என்பது கோவிட் நைன்டீன் அரச பிடித்திருக்க நோய் என்னவென்றால் கோவிட் டுவெண்ட்டி டுவெண்ட்டின் இருபது இருபது திருத்த சம்பந்தமாக அரசனுக்குள்ளே பாறைய எதிர்ப்பு உருவாகி இருக்கின்றது நாங்கள் இருக்கின்றோம் என்று வேறு விஷயம் அரச உள்ள உருவாகி இருக்கின்றது அரசுக்குள்ளேயே குமார் துங்க என்ற எம்பி எதிர்க்கின்றார் விது விக்கிரமா எதிர்க்கின்றார் ஈர ராஜபக்ச எதிர்க்கின்றார் படம் எதிர்க்கின்றார்கள் எதிர்ப்பு நிறைய வந்திருக்கின்றது ஆகவே நூத்தி ஐம்பது பேருக்கு மேலே பெற்றுக் கொள்ள வேண்டிய அரசாங்கம் பொழுது வெளியில் எடுப்பதை விட்டு உள்ளே பாதுகாப்பு நிலைமை தள்ளப்பட்டிருக்கின்றது அது பரப்பதற்காகத்தான் அந்த கோவிட் டுவெண்டி என்ற கோவில் இருபதை பரப்பதற்காகத்தான் ரிசார்ட் படுத்திருக்கிறார்கள் அவர்கள் ஆகவே ரிசார்ட் சம்பந்தமான குற்றச்சாட்டு என்பது அது உயிர் தஞ்சார் குற்றச்சாட்டு அல்ல அந்த குற்றச்சாட்டு அல்ல மாறாக தங்கள் அரசியல் குற்றச்சாட்டு செல் முன்னெடுக்கின்றார்கள் அந்த குற்றச்சாட்டு எடுப்போமானால் சொன்னதை போல மனுஷன் நாயகர் போல தங்கள் தாய் தந்தையர்களுக்காக சவால் கட்டியவர்கள் இருக்கின்றார்கள் நாட்டிலே சவால் கட்டிவிட்டு அரசாங்கம் மடுத்து பயன்படுத்திவிட்டு பிறகு அகப்பட்ட பிறகு அந்த பணத்தை திரும்ப செலுத்தி இருக்கின்றார்கள் அதே போலத்தான் அங்கே கடந்த ரெண்டாயிரத்தி பத்தொன்பதாம் இடத்திலே ஜனாவது தேர்தலே இருநூறு இருநூறு சிடி பஸ்களை பயன்படுத்தி காரணத்துக்காக அந்த தொகை தொண்ணூறு லட்சத்தை விசா பதத்தின் சார்பாக அந்த அந்த அமைப்பு இளம் பேரு மக்களுக்கு அமைப்பு செலுத்தியிருக்கின்றது நடந்த பிறகு கூட விசாரணை தேடி ஆறு போலீஸ் குழுக்கள் நாடு முழு சென்றிருக்கின்றன என்று அரசு காட்டுகிறார்கள் விசாரணை தேடி ஆறு போலீஸ்களுக்கு செல்ல சென்றிருக்கின்றன கடைசிப்பட போகின்றார் என்ற செயல்பாட்டை உருவாக்கி கருத்தை உருவாக்கி அதை உருவாக்கி மக்களை ஏமாற்ற செயல்பாடு அரசாடு நன்றிதான் கேட்க சிறுபள்ளைத்தனமான ஒரு கேள்வி அப்படி அல்ல நாங்கள் தெளிவாக இருக்கின்றோம் தமிழ் போக்குவரத்து பொருள் தெளிவாக இருக்கின்றோம் நாங்கள் அப்படி தனித்தனி யாரையும் கை யாரையும் கைது செய்ய முடியாது அதாவது அரசியல் கைது செய்ய முடியாது கைப்பற்ற முடியாது தெளிவான நாங்கள் இருக்கின்றோம் அப்படி அல்ல